විශාල අභියෝග තිබුණා. කොවිඩ් වසංගතය, ණයබර වැනි. එහෙම වුණත් පෙන් අතපසුවීම් සිදු වුණා. ඒවා නිවැරදි කර ගන්නට ඕන. නිවැරදි කරගෙන තමයි අපි ඉදිරියට යන්නේ. ජනතාවගේ විශ්වාසය නැවත දිනා ගන්න. දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්න තිබුණා කියලා මම විශ්වාසයි. ඒ වගේම ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම මම හිතන්නේ වරදක් කියලා මම හිතනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුවුණු ගැටලු රාශියකින් අද ජනතාව පීඩණයට පත් වෙලා තිබෙනවා. ඒ ගැන මම කනගාටු වෙනවා. මිනිසුන්ට වරදිනවා. එසේ වැරදීමට ප්‍රධාන හේතු මොනවද කියලා බලමු. අසම්පූර්ණ දැනුම. යම් විෂයක් හෝ කාරණයක් සම්බන්ධ අසම්පූර්ණ දැනුම නිසා ඕනම අයෙකුට වරදින්න පුළුවන්. තම දැනුම අසම්පූර්ණ බව නොදන්නකම. ඒ කියන්නේ තමන් දන්නේ නැති බව දන්නේ නැතිකම. ඒකත් වරදින්න එක හේතුවක්. ඒ වගේමයි දුර්වල සංනිවේදනයේද වැරදීමට ප්‍රධාන හේතුවක්. සංනිවේදනයේදී ඇහුම්කන් දීම පර්යාන්තික ශ්‍රවණීය විය යුතුයි. ඒ කියන්නේ ශ්‍රවණය තාර්කික විය යුතුයි. කවුරුන් හෝ කිව්සනින් පිළිගැනීම වැරදි. එසේම මම දන්නවා මම කියන දේ කරන්න කියන මානසිකත්වයත් විනාශයට සහ වැරදීමට හේතු වෙනවා. නිතර ගන්න තීරණවලදී නිසි අධ්‍යයනයකින් තොරව ක්‍රියා කිරීම. ඒ කියන්නේ රෝග විනිශ්චය හරියට කරන්නේ නැතුව තීන්දුව ගැනීමත් වැරදීමට ප්‍රධාන කාරණාවක්. ගුරුවරයෙකුට වැරදුනහම ඒක පන්තියේ ළමයින්ට සීමා වෙනවා. ප්‍රින්සිපල්ට වැරදිනකොට පාසැලටම වරදිනවා. අධ්‍යාපන අමාත්‍යංශයට වැරදුනහම පාසැල් පද්ධතියටම වරදිනවා. දොස්තර කෙනෙකුට වැරදුනහම ලෙඩා මරණ මංචකයට ඇද වැටෙනවා. එහෙමත් නැත්නම් මැරෙනවා. රටක පාලනයට වැරදුනහම රටම ලෙඩ වෙනවා. මරණ මංචකයට වැටෙනවා. එහිදී හුදෙක් මට වැරදුනා ආයේ වරදින්නේ නැහැ කිව්ව පළියට ජනතාවට පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අනිවාර්යෙන් පැන නගිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වුණේ 2019 අගදී. පත්වී දින කිහිපයකින් ගත් මේ තීරණය බලන්න විශේෂ බදු සහනයක් දුන්නා. දුන්නේ කාටද? ඉහළම ව්‍යාපාරිකයින්ට. ඒ කියන්නේ හිතවතුන්ට. ඒ තමයි බිඳවැටීම ආරම්භ වූ තැන. අහිමි වූ මුදල රුපියල් බිලියන 500කටත් වැඩි. මෙතනින් පටන් ගත්ත වැරදි තීරණ අතර කෘෂි කර්මාන්තයට කළ විනාශය ඉතාම බරපතලයි. ඇත්තටම කීදාහක් විශේෂඥයින් එදා ඒක වැරදි කියලා කිව්වද? මොකද ඒ වෙලාවේ කළේ ඒ ආචාර්ය මහාචාර්යවරුන්ට රාජ්‍ය යන්ත්‍රණය යොදාගෙන මඩ ගැහුවා. රසායනික පොහොර කොම්පැනිවල ගැත්තෝ කියලා කිව්වා. දැන් පෙරහැර ගිහින් අද ජනපතිම කියනවා රසායනික පොහොර තීන්දුව වැරදි කියලා. IMF යන්න කියලා දෙකේ පන්තියේ ළමයි විතරයි ආණ්ඩුවට කිව්වේ නැත්තේ. මොකද එදා කිව්වේ අපට ණය ගෙවන්න පුළුවන් ඩොලර් තියෙනවා කියලානේ. දැන් ජනපති කියනවා IMF යන්න තිබුණලු. ගියේ නැති එක වැරදිලු. ඇත්තටම කියන්න තියෙන්නේ මෙපමණයි. විශේෂඥ වෛද්‍යවරයෙකු කියලා හිතාගෙන ගොඩවෙදුන්ගෙන් ප්‍රතිකාර ගත්ත රටක් අපි. දැන් ශ්‍රී ලංකාව කියන රෝගියා ඉන්නේ මර ඇඳේ. ඉතිහාසයේ අපට ප්‍රතිකාර කළ දොස්තරලා හරියට වැරදි බෙහෙත් දීලා තියෙනවා. හැබැයි මේසා මරණාසන්න වෙන්න බෙහෙත් දුන්නේ ඔබයි. දැන් අලුත් තරුණ දොස්තරලා ටිකකටවත් දීලා බලමු නේද? ඔබ ඊයේ අනපු කුට්ටමම බලන්නකෝ. මේ කුට්ටමේ බොහෝ අය ඔයිට පෙරත් හිටියා. ඔබගේ වැරදි තීන්දුවලට තීරණවලට එහෙයි කිව්වු අයම තමයි මේ. ඒකයි අපි කියන්නේ කුට්ටම අනලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා. ශහාන් සේමසිංහලා, විදුර වික්‍රමනායකලා, දිලුම් අමනුගමලා, රමේෂ් පතිර්ණලා, කාංචන විජේසේකරලා, නාලක ගොඩහේවලා, කනක හේරත්ලා, ඩග්ලස් දේවානන්දලා, දිනේෂ් ගුණවර්ධනලා, චන්න ජයසුමන්ලාත් ඔය ගොඩේ හිටියානේ. ඉතින් අවුරුදු දෙකක් නිවැරදි තීරණ ගන්න, හරිහමා නිර්මාණශීලී වැඩක් සැලසුම් කරන්න බැරිවෙච්චි මේ කණ්ඩායමට ආයෙත් රට බාරදීලා වැඩක් තියෙනවද? දැන් දොස්තරලා මාරු කරලා බලන්නම ඕනේ. මොකද අපට යන්න වෙන රෝහලක් නෑ. බොහෝ අයට ඇමරිකාව තියෙනවා, ඩුබායි තියෙනවා, ඒ වගේම සමහරුන්ට උගන්ඩාවත් තියෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.